අයිබෝවන් වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. ඔනෙදී තවත් අලුත් වීඩියෝ එකක් අරන් නැවතත් ඔයාලව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න කැමතියි අපි කලින් වීඩියෝ එකේත් මතක් කරා අපි අලුතෙන්ම ආරම්භ කරපු YouTube channel එක රිලැක්ස් මයින්ඩ්. ඒ කියන්නේ මනස සැහැල්ලු කරගන්න ස්ට්‍රෙස් එකේ ඉන්න ඔයාට, ඒ වගේම ප්‍රශ්න පිටේ ඉන්න ඔයාට ඔයාගේ මනස සැහැල්ලු කරගන්න පුංචි නිින්දක් ඉක්මනින් ළඟා කරගන්න හදපු මියුසික් වීඩියෝස් තියෙන channel එකක් තමයි රිලැක්ස් මයින්ඩ්. ඉතින් හැමෝටම මේ channel එක වැදගත් වේවි. ඉතින් පහල comment section එකේ තියෙනවා චැනල් එකේ ලින්ක් එකේ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඒකේ ලින්ක් එක. ඉතින් ඒ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න කියලා ඔයාලගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. අපි යන් අද වීඩියෝ එකට. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා ලස්සන කුඹුරු අයක් අයිනේ පිහිටලා තියෙන පුංචි නිවසක් ගැන විස්තරයක්. ඉතින් මේක පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පූගල්ල කියන ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. ආසන්නතම නගරය වෙන්නේ කළුගමුව නගරය. කිලෝමීටර 2ක තුරක් තමයි කළුගමුව නගරයට දීපලේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ආසන්නතම බස් මාර්ගය වෙන්නේ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගය. ඒ බස් මාර්ගයට කිලෝමීටර 1මාරක දුරක් තමයි නිවසේ ඉඳලා තියෙන්නේ. මේ නිවස ගත්තාම නිදන කාමර දෙකකින් සමන්විත නිවසක්. සම්පූර්ණ ඉඩම තියෙනවා පර්චස් 90ක්. ඉතින් මේ පර්චස් 91ක ඉඩම තුල දැනට පොල්, කොස්, හල් මිල්ල, මහෝගනි, තේක්ක වගේම එළවලු වගාව සඳහාත් මේ දේපල යොදාගෙන තියෙනවා. ඒ වගේම වගා කරන කුඹුරු කොටසකුත් මේ ඉඩමට ඇතුළත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ ඉඩමේ දැනට තියෙන පොල් ගස් වලින් සාමාන්‍යයෙන් එක් මුරයකට පොල් ගෙඩි 200ක විතර වගේ ප්‍රමාණයක් නෙලා ගැනීමේ හැකියාවක් තියෙනවා. සින්නක්තර නිරවුල් ඔප්පු සහිත මේ සම්පූර්ණ දේපල අලෙවි කිරීමට බලාපොරොත්තු වන්නේ කෝටියයි ලක්ෂ 20කට, ඒ කියන්නේ මිලියන 12කට, 1 කෝටි 20 ලක්ෂකට. ඉතින් ඔයාට මේ තිරේ දිසන අංකයට කතා කරලා මේ දේපලේ හිමිකරු සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ හරහා ඔයාට පුළුවන් දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගැනීමකින් අනතුරුව මේ වටිනා කියන දේපලේ හිමිකාරීත්වය ඔයාගේ කරගන්න. ඉතින් කැන්ඩි ප්‍රොපර්ටි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මහත්මයෙක්ගේ දේපලක් තමයි මේ ආකාරයෙන් අරගෙන එන්නේ. ඔහු විසින් අපිට පටිගත කළ යොපු වීඩියෝවක් තමයි මේ ආකාරයෙන් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපි අලුත් විශේෂාංගයකට ආරම්භ කරලා තියෙනවා FB review කියලා. FB එකේ පළවෙලා තියෙන දීපල වෙළඳාම් පිළිබඳ දැන්වීම ඔයාලා වෙනුවෙන් අරන් එන්න. මොකද ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අපෙන් දැන් කතා කරලා මැසේජ් කරලා අපිට ඉඩම් ඉල්ලනවා, ගෙවල් ඉල්ලනවා. ඉතින් අපි ඇත්තටම මෙතන කරන්නේ ඔයාලා වෙනුවෙන් සේවාවක්. මොකද අපි දැන්වීමක් විදියට අරන් ඉන්න එක විතරයි කරන්නේ. මේ කිසිදු ගනුදෙනුවකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ මිල ගණන් හිමිකරුවන්ගේ මිල ගණන්. අපි කිසිම මිල ගණන තීරණය කරන්නේ නැහැ. මේ ගනුදෙනු වලට අපි සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ මිල ගණන් වල අඩු වැඩි භාවයේ පිළිබඳව වගකීම අපිට ගන්න බැහැ. ඒ වගේම තමයි සමහර වෙලාවට සමහර අය කතා කරලා කියන දේ තමයි දුරකතන අංක දාලා තියෙන දුරකතන වලට ඇමතුම් දුන්නට ඒවා ආන්සර් කරන්නේ නැහැ කියන එක. ඉතින් ඒ වගේ වගකීමුත් අපිට ගන්න බැහැ. මොකද අපි කරන්නේ දැන්වීම පළ කිරීම පමණයි. එහෙනම් ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන නැවත ඔයාලව හමු වෙන්නම්. එතෙක් ඔබට සුබ දවසක් සීලුම දිනාට.